ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ නිරාෂා මිස් කී ඉතිහාසය පන්තියට ඔයාලා හැමදෙනාම ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා මම අර දූල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 10 ශ්‍රේණියේ ඉතිහාසයේ පෙළ පොතේ 5 වන පාඩම වන ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පාඩමේ ශ්‍රී ලංකාවේ පැරණි වාස්තු විද්‍යාව පිළිබඳවයි ඉතින් ආදරණීය දුවේ පුතේ අපි මේ පාඩමේදී ශ්‍රී ලංකාවේ පැරණි වාස්තු විද්‍යාත්මක නිර්මාණ රසක් පිළිබඳව ඔයාලත් එක්ක කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ආදරණීය දුවේ පුතේ අපේ රජරට ශිෂ්ටාචාරය දෙස විමසිලිමත්ව බලනකොට ලංකාවේ නිර්මාණය වෙච්ච වාස්තු විද්‍යාත්මක නිර්මාණ රසක නටබුන් මේ වෙනකොට අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නටබුන් ඇසුරෙන් අපිට මේ පැරණි කාලයේදී ගෘහ නිර්මාණ ශිල්පය ඒ වගේම ගොඩනැගිලි තැනීමේ කලාව පාලම් නිර්මාණය දාගැබ් නිර්මාණය මේ හැම දෙයක් අතින්ම ශ්‍රී ලංකාව වෙන රටවල් අභිභවා සිටි බවට ඒ නෂ්ටාවශේෂ අපිට කියා පානවා. ඉතින් මේ පාඩමේදී මම ඔයාලත් එක්ක මේ අපේ රටේ තියෙන පැරණි වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් දුවේ පුතේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන් ආගමික ගොඩනැගිලි ආගමික නොවන ගොඩනැගිලි කියලා. දැන් අපි දකින නෂ්ටාවශේෂ අතර දාගැබ්, චේතියගර, බෝධිගාර, පිළිමගෙවල්, ඒ වගේම විහාරාරාම, භාවනාකුටි, දානශාලා, දේවාල මේ ආදිය දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වාස්තු විද්‍යාත්මක නිර්මාණ ආගමික ගොඩනැගිලි ගණයට අයිති වෙනවා. ඊට අමතරව රජමාලිගා, බලකොටු, ආරෝග්‍යශාලා, නිවාස, ඒ වගේම වැසිකිලි හා කැසිකිලි, පාලම් නිර්මාණය මේ දේවල් අපිට ආගමික නොවන ගොඩනැගිලි ගණයට යටත් කරන්න පුළුවන්. දැන් අපි අපේ රටේ තියෙන පැරණි ගෘහ නිර්මාණ කිහිපයක් උදාහරණ විදිහට අරගෙන බලමු. දාගැබ් ගත්තොත් දාගැබ් විශාල ප්‍රමාණයක් තියෙනවා. මං ඔයාලට නිදසුන් කිහිපයක් තමයි මෙහි දක්වලා තියෙන්නේ. අනුරාධපුරයේ තියෙන රුවන්වැලි මහසෑය චෛත්‍ය, අභයගිරිය චෛත්‍ය, ඒ වගේම ජේතවන දාගැබ, පොළොන්නරුවේ කිරි වෙහෙර, රන්කොත් වෙහෙර වගේ ඉතාම උසකින් යුක්ත ගොඩනැගිලි මේ රජරට ශිෂ්ටාචාර සමයේ නිර්මාණය වුණා. ඒ වගේම තමයි චේතිය ඝර නිර්මාණය වුණා. චේතිය ඝරයක් කියලා කියන්නේ චෛත්‍යයක් වටා නිර්මාණය කරන ලද ගෘහයක්. විශාල චෛත්‍යවලට මේ චේතිය ඝර නිර්මාණය වුණේ නැහැ. කුඩා චෛත්‍යවලට තමයි චේතිය ඝර නිර්මාණය වුණේ. දැන් මොනවද අපිට මේ නටබුන් හම්බවන චේතියගර කියලා බලමු. මැදිරිගිරිය, ථූපාරාමය, ලංකාරාමය, ඒ වගේම අම්බස්තල දාගැබ, තිරියාය මේ වගේ ස්ථානවල චේතියගර, එහෙම නැත්නම් අපි මේවා වට දාගැවල් කියලාත් හඳුන්වනවා. ඒවායේ නටබුන් හමු වෙලා තියෙනවා. ඒ වගේම බෝධිගර. බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද ප්‍රාකාරය සහිත ගෘහය අපි බෝධිගරය කියලා හඳුන්වනවා. ලංකාවේ ඉතාමත්ම කලාත්මක බෝධිගරයක් අපිට ලැබෙන්නේ නිල්ලග්ගම කියන ප්‍රදේශයෙන්. ඒ වගේම තමයි ප්‍රතිමා ගෘහත්. පැරණි ගෘහ නිර්මාණ ශිල්පය අතර ඉතා විශිෂ්ට කලාත්මක ලක්ෂණ පෙන්නුම් කරපු, ඉතාම විශිෂ්ට වශයෙන් තාක්ෂණය භාවිතා කරපු වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් ලෙස සලකන්න පුළුවන්. කිරිබත් විහෙර පිළිමගය, පංකුලේ පිළිමගය, පොළොන්නරුවේ තියෙන ථූපාරාම පිළිමගය, ඒ වගේම තිවංක පිළිමගය, ලංකාතිලක පිළිමගය ඊට නෙදසුන් කරලා දක්වන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මහා විහාරය, අභයගිරි විහාරය, ජේතවන විහාරය කියන ස්ථානවල තියෙන සුවිශාල
ආරාම සංකීර්ණ විහාර ආරාම ගණයට අයත් වෙනවා. විශේෂයෙන්ම අබේගිරි විහාරස්ථානයේ අපිට දකින්නට ලැබෙන පංචාවාස ගොඩනැගිලි සංකීර්ණ හිම මේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අමතරව දුවේ පුතේ මේ කාලයේ මහල් ගොඩනැගිලි නිර්මාණය වුණා. ලෝවා මහා පායත් සත්මහල් ප්‍රාසාදයත් කියලා කියන්නේ ආගමික වශයෙන් වැදගත් වෙන මහල් ගොඩනැගිලි දෙකක්. ඒ වගේම පොළොන්නරුවේ තියෙන පරාක්‍රමබාහු මාලිගය අපි වෛජයන්ත ප්‍රාසාදය කියලා කියනවා. එයත් මහල් කිහිපයකින් සමන්විත ගොඩනැගිල්ලක් විදිහට තමයි සකස් කරලා තිබුණේ. ඒ වගේම මේ කාලයේ රජ මාලිගා ඉතාම අලංකාර ඒ වගේම ප්‍රෞඩත්වයේ විදහාපාන පරිද්දෙන් නිර්මාණය වෙලා තිබිලා තියෙනවා. අනුරාධපුරයේ තියෙන විජයබාහු රජ මාලිගාව, පොළොන්නරුවේ තියෙන මං වෛජයන්ත ප්‍රාසාදය කියලා හඳුන්වපු මහා පරාක්‍රමබාහු රජ මාලිගාව, ඒ වගේම සීගිරියේ දකින්න ලැබෙන මාලිගා සංකීර්ණය, එහි අතීත ශ්‍රී විභූතිය අපිට මොනවද කියා පානවා. ඒ වගේම දරුවනේ මේ කාලයේ රෝහල් නිර්මාණය වීම අපිට අමතක කරන්න බෑ. මැදිරිගිරිය, මිහින්තලය, ආලාහන පිරිවෙන කියන ස්ථානවලින් අපිට පැරණි රෝහල්වල නෂ්ටාවශේෂ හමු වෙලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ මං සඳහන් කළේ ගොඩනැගිලි වර්ග කිහිපයක් පමණයි. අපේ ලංකාව පුරාම උතුරේ සිට දකුණ දක්වාම අපේ අතීත ශ්‍රී විභූතිය කියාපාන අපේ පැරණි වාස්තු විද්‍යාත්මක නිර්මාණ ශිල්පියාගේ තාක්ෂණය කලා කුසලතාවය අපිට පෙන්නුම් කරන ගොඩනැගිලි පැතිරිලා තියෙන බව අපි මතක තියාගන්න ඕනේ. මම දැන් දූල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චෛත්‍යවල අත්තිවාරම නිර්මාණය කරපු ආකාරය පිළිබඳව. අපේ 10 ශ්‍රේණිය පෙළ පොතේ මේ වාස්තු විද්‍යාව පිළිබඳව කතා කරනකොට විශේෂ ස්ථානයක් දීලා තියෙනවා මේ රුවන්වැලි මහා සෑයේ අත්තිවාරම නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. දැන් ආදරණීය දුවේ පුතේ ලංකාවේ ඕනම චෛත්‍යයක් නිර්මාණය කිරීමේදී ගිලා නොබසින ආකාරයෙන් ඒ චෛත්‍ය නිර්මාණය කරන්න අතීත ශිල්පියා උත්සුක වෙච්ච බව අපි හොඳින් දන්නා කරුණක්. ඒ වගේම තමයි මෙහිදී අපි මේ රුවන්වැලි සෑයේ අත්තිවාරම නිර්මාණය කිරීම පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ ඒ තොරතුරු මහා වංශයේ බොහෝම නිවැරදිව සහ සවිස්තරව සටහන් වෙලා තියෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ ද්‍රෝණයක් ධාතු තැන්පත් කරලත් අනුරාධපුරයේ නිර්මාණය කරලා තියෙන සුවිශාල චෛත්‍යය. දුටුගැමුණු මහරජාණන් වහන්සේ විසින් තමයි මේ අගනා ස්තූපය අපේ ශ්‍රී ලංකාවට දායාද කරන්නේ. දූල පුතාලා දන්නවනේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලේ මේ රුවන්වැලි සෑය සාදා තිබෙන ස්ථානයේ ගල් කැඹක් ඉදි කරලා අනාගතයේදී මාගේ මුණුපුරු කෙනෙක් මේ මෙතන මේ ස්වර්ණමාලී නමින් චෛත්‍යයක් ඉදි කරන බවට ගල් කණුවක ගල් කැඹක සටහන් කරලා තිබුණා. මේ තොරතුරු අපිට ලැබෙන්නේ මහා වංශ විස්තරය අනුව. ඉතින් එම ස්ථානයේ ඒ ගල් කැඹ තිබුණ ස්ථානයේ තමයි දුටුගැමුණු මහරජතුමා විසින් මේ මහා ථූපය එහෙම නැත්නම් රුවන්වැලි සෑය කියන ඓතිහාසික චෛත්‍ය නිර්මාණය කරන්නේ. දැන් දූල පුතාලට මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි අනුරාධපුරේ ගිහිල්ලා චෛත්‍ය නරඹනකොට රුවන්වැලි සෑය, මිරිසවැටිය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය මේ වගේ චෛත්‍ය ගණනාවක් අපි දකිනවා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේ රුවන්වැලි සෑය විතරක් මේ විදිහට තියෙන්නේ, අභයගිරිය චෛත්‍යයත් ජේතවනය චෛත්‍යයත් ඇයි මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කරලා නැත්තේ කියලා ඕගොල්ලන්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ පුරා විද්‍යාවේ
ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී හැම චෛත්‍යයක්ම එකම ආකාරයට ප්‍රතිසංස්කරණය කරලා එය ප්‍රතිනිර්මාණය කරලා ලෝකය හමු වේ දැක්වුවත් අපිට ඒ චෛත්‍යවල අර පුරාවිද්‍යාත්මක ලක්ෂණ දැකගත හැකි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ රුවන්වැලි සෑය මේ ආකාරයට මේ ද්‍රෝණයක් ධාතු තැන්පත් කරලා තියෙන රුවන්වැලි සෑය මේ බෞද්ධ ජනතාවගේ අර බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි වෙනවස් ඒ වගේම බෞද්ධ ජනතාවට ගිහිල්ලා වැඳ පුදා ගන්න මේ චෛත්‍ය ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. දැන් ඒක මම ඔයාලට මෙතන පින්තූරකින් පෙන්වලා දීලා තියෙනවා. මේ රුවන්වැලි පළවෙනි පින්තූරෙන් ඔයාලා දකින්නේ රුවන්වැලි මහසෑයත් ඒ වටේ තියෙන අනිකුත් කුඩා චෛත්‍යත් ඒ වගේම ඇත්පෞරත් ප්‍රතිසංස්කරණය කරලා නිම කිරීමෙන් අනතුරුව තියෙන ඡායා රූපයක්. මම ඊළඟට ඔයාලට පෙන්වලා තියෙන්නේ ප්‍රතිසංස්කරණයට පෙර රුවන්වැලි සෑය තිබුණ ආකාරය. ඒ වගේම මම පහළ පින්තූරෙන් දූල පුතාලට පෙන්වලා තියෙනවා රුවන්වැලි මහා සෑයේ ඇත්පෞර ප්‍රතිසංස්කරණයට පෙර තිබුණ ආකාරය. ඉතින් ඒ අනුව දූල පුතාලා හිතන්න අපේ රටේ පුරා විද්‍යාඥයන් ඒ වගේම වාස්තු විද්‍යාත්මක ශිල්පීන් මොනතරම් වෙහෙසක් දරන්නට ඇද්ද මේ රුවන්වැලි සෑය අද අපි මේ වන්දනාමාන කරන ආකාරයට මෙය ප්‍රතිනිර්මාණය කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ කාර්යයට මූලිකත්වය දෙනවා අපේ ශ්‍රී ලංකාවේ පළමු වන සිංහල පුරාවිද්‍යා කොමසාරිස්වරයා බවට පත් වෙන මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා. ඉතින් අපි මේ වගේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගැන කතා කරනකොට ඔහු පිළිබඳව අනිවාර්යෙන්ම සිහිපත් කරන්න මතක තියාගන්න ඕනේ. ඉතින් ආදරණීය දරුවනේ මම ඔයාලත් එක්ක දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රුවන්වැලි සෑයේ අත්තිවාරම නිර්මාණය කරලා තියෙන ආකාරය ගැන. දැන් දූල පුතාලට මම මේ රුවන්වැලි සෑයේ පැරණි පින්තූරය ප්‍රතිසංස්කරණය කරන්නට පෙර පින්තූරයට යටින් අත්තිවාරම නිර්මාණය කරපු ආකාරය පොඩි සටහනක් යොදලා තියෙනවා. රියන් හතක් යටට අත්තිවාරම දැමීම සඳහා රියන් හතක් යටට කැනලා මුලින්ම ඒ මත හුණුගල් ස්තරයක් යොදනවා. ඒ හුණුගල් ස්තරය හම් සබත්තු දමන ලද ඇතුන් ලවා පාගවා හොඳින් සවිමත් කරනවා. දැන් හිතෙන්න පුළුවන් ඇයි මේ ඇතුන්ට හම් සපත්තු දැම්මේ? මේ හුණුගල් කියන ඒවා ඇතුන්ගේ නිය පොතුවල ඇතුළට ගියහම අධික වේදනාවක් දැනෙනවා. එතකොට මේ කාර්යයේ නිරත වෙන සත්වයාටත් හිරිහැරය අපහසුවක් නොවන පරිදි තමයි මේ කටයුත්තට ඕන්ව දායක කරගෙන තියෙන්නේ. ඇතාට හම් සපත්තු පළඳවලා ඊට පස්සේ තමයි ඇතුන් ලවා මේ හුණුගල් ස්තරය ඉතාම හොඳින් පාගල සවිමත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒ මතට වෙඬරු මැටි දානවා. එතකොට අර හුණුගල් කැබලි අතරට මේ වෙඬරු මැටි ගිහිල්ලා හරියට කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ. වර්තමානයේ නම් කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ. මේක හොඳට ස්ථාවරව පවතිනවා. ඊට පස්සේ ඒ මතට ගල් තට්ටුවක් නැවත අතුරනවා. ඒ ගල් තට්ටුව මත නැවතත් බොරළු තට්ටුවක් අතුරනවා. ඒ බොරළු තට්ටුව මත පලිඟු ගල් තට්ටුවක් ඇදිරුවා. පලිඟු ගල් තට්ටුව මත නවනීත කියන මැටි විශේෂය ගෙන්නලා ඒ මැටි තට්ටුවක් ආලේපණය කරා. දැන් තට්ටු කිහිපයක් සම්පූර්ණයි. ඊට පස්සේ රසායනික දියරයකින් දිය කරගන්නා ලද දියුල් මැලියම් තවරන ලද ලෝහ දැලක් ඒ මත එලෙනවා. ඒ ලෝහ දැල මත තලතලින් තෙමන ලද රත්සිරියල් ගල් අතුරවනවා. දැන් දූල පුතාලා දන්නවනේ වර්තමානයේ කොන්ක්‍රීට් දානකොට දිග යකඩ කම්බි දාලා ඒව බැඳලා එකින් එක බැඳලා සවිමත් වෙන්නනේ කොන්ක්‍රීට් එකක් දාන්නේ නේද? එතකොට මේ
වර්තමාන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ආකාරයකින් රියන් 7ක් යට සිට මතු පිටට එනකම් මේ විවිධ ගල් ස්තර යොදලා ඒ වගේම ලෝහ දැල් අතුරලා ඉතාමත් ශක්තිමත් අත්විවරමක් මත තමයි රුවන් වැලි සෑය නිර්මාණය කරලා තියෙන්නේ මොකද මේ සුවිශාල චෛත්‍ය රාජාණන් වහන්සේ මතු අනාගතයේදීවත් ගිලා නොබසින ආකාරයට කාලාන්තරයක් පවතින තමයි මේ විදිහට අත්විවරම සකස් කරලා තියෙන්නේ ඉතින් මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා දැන් දූල පුතාලට හිතෙන්න පුළුවන්නේ ඇත්තටම මේ විස්තරය කොහෙද තියෙන්නේ මේක මහා වංශයේ හරියටම තියෙනවද එහෙම ගැටලු ඇති වෙන්න පුළුවන් නේද ඒ ගැටලු වලට විසඳුම සොයමින් තමයි අපි ඉගෙන ගන්න ඕනේ දැන් මගේ අතේ තියෙනවා හික්කඩුවේ ශ්‍රී සුමංගල ස්තවීරයන් වහන්සේ සහ දොන් අන්ද්‍රිස්ද සිල්වා බටුවන් තුඩාවේ පඬිතුමන් එකතු වෙලා සිංහලයට පරිවර්තනය කරන ලද මහා වංශයේ රචනා වෙන්නේ පාලි භාෂාව වෙන්නේ. එතකොට මේ මහා වංශයේ 29 වන පරිච්ඡේදයේ තමයි මේ රුවන්වැලි සෑය නිර්මාණය කිරීමේ කටයුත්ත පිළිබඳව විස්තර සඳහන් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු නිකන් කොහොමද මේක මහා වංශයේ තියෙන්නේ කියලා. මිහිපල් තෙමේ කවුද මේ මිහිපල් තෙමේ? ඒ කියන්නේ දුටුගැමුණු රජතුමා. එහි ගල් තැඹ පහ කරවා අනේක ප්‍රකාරයෙන් ස්ථිර කරනු පිණිස සෑතන සෑය බඳින තන සත්‍රියනක් කැන වූයේය. රියන් හතක් යටට කනවලා තියෙනවා. අර්ථානාර්ථ දැන් මෙහි දක්ෂ වූ නරේන්ද්‍ර තෙම එහි සුනුගල් යෝධයන් ලවා ගෙන්වා කුළු ගස්වා සුනු කරන ලද ගල් භූමිය ස්ථිර කරනු පිණිස සමින් වසන ලද පතුල් ඇත්තා වූ මහ ඇතුන් ලවා මැඩවි දැන් අපේ පොතේ තියෙන විස්තරයයි මහා වංශයේ තියෙන විස්තරයයි සමානයි නේද? ආ දැන් නැත්තම් දූල පුතාලට ගැටලුවක් ඇති වෙනවා ඇත්තටම මේක මහා වංශයේ මේ විදිහට තියෙනවද නේද? අපි ඉතිහාසය ඉගෙන ගන්නවා කියලා කියන්නේ දූය පුතේ මේ මූලාශ්‍රත් පරිහරණය කරමින් අපි මේ කියන කරුණු හරියටම මේ තුලින් තහවුරු වෙනවද කියලා අපි බලන්නත් ඕනේ. දැන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ උස ගොඩ නැගිලි වලට ඇයි අකුණු සන්නායකයක් යෙදුවේ? පැරණි ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කරනකොට අපේ මේ චෛත්‍ය වලට මේ සුවිශාල චෛත්‍ය වලට අකුණු සන්නායක සවි කරලා තිබිලා තියෙනවා. දැන් දුවේ පුතේ මේ ගොඩාක් චෛත්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ රජරට ප්‍රදේශයේ. මෝසම් කාලයට මෝසම් සුළඟ බලපවත් වන කාලයට අධික වර්ෂාවක් මේ ප්‍රදේශවලට ඇදහැලෙනවා. ඉතින් මේ මෝසම් වර්ෂාව උතුරුමැද වියලි කලාපයට ලැබෙන මේ කාලවලදී ඉතාම තද අකුණු මේ ප්‍රදේශවල අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ තද අකුණු වලින් මේ සුවිශාල උසක් තියෙන මේ චෛත්‍ය ආරක්ෂා කරගන්න ඕනේ. දැන් ඒකට හේතුව තමයි මේ අකුණු ගැහුවාම මේ උස ගොඩ නැගිලි උස ගස් මේවා හරහා තමයි පොළවට මේ අකුණු ඇදලා ගන්නෙ. එතකොට මේ ගොඩ නැගිල්ල විනාශ වෙලා යන්න පුළුවන්. දැන් දූල පුතාලා දන්නවනේ අකුණු ඇති වෙන්නේ කොහොමද කියලා නේද? අකුණු සැර හටගන්නේ ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ආරෝපණ වලින් සමන්විත වලාකුළු එකිනෙක අතර විදුලිය හුවමාරු වීමෙන් බව භෞතික විද්‍යාවේ අපිට පැහැදිලි කරලා පෙන්නනවා නේද? එතකොට මේ උස ගොඩ නැගිලි හරහා ඒ වගේ අධික සැරකින් යුක්ත විදුලි ධාරාවන් පොළවට එනවා. එතකොට මේක වළක්ව ගන්න නම් දැන් අපි මොකද්ද කරන්න ඕනේ? මේ ගොඩ නැගිල්ල මේ අකුණු සැර වලින් ආරක්ෂා කරගන්න නම් අපි අකුණු සන්නායකයක් සවි කරන්න ඕනේ. ඉතින් අපි කොහොමද දන්නේ මේ කාලේ අකුණු සන්නායක සවි කරලා තිබුණාද කියලා? අපිට මහා වංශයේම සඳහන් කරනවා මේ රුවන්වැලි සෑය නිර්මාණයේදී අකුණු සැර වලින් ආරක්ෂා කරගන්න මොකද්ද සවි කරලා තිබිලා තියෙන්නේ? වජ්‍ර චුම්බට කියලා උපකරණයක් සවි කරලා තිබිලා තියෙනවා.
දැන් මේකේ මොකද්ද කරන්නේ අකුණු සැර වැදීමෙන් මේ චෛත්‍ය ආරක්ෂා කර ගැනීමට ඒ කාලේ හිටපු ඉංජිනේරුවන් වාස්තු විද්‍යාත්මක ශිල්පීන් මේක භාවිතා කරලා තියෙනවා වජ්‍ර කියලා අපි විවහාර කරන්නේ අකුණු වලට හරිද එතකොට චුම්බට කියලා කියන්නේ මොකක්ද චුම්බකය කියන එක ඒකෙන් තේරෙන්නේ මේ අකුණු සැර ඇදලා ගන්න කාන්දම කියන එකයි හරිද එතකොට වජ්‍ර චුම්බට සවි කරලා අකුණු සැර වැදීම වළක්වගෙන තියෙනවා දැන් දූල පුතාලා දන්නවනේ ඔයාලා අනුරාධපුරය පොළොන්නරුව නරඹන්න ගියාම මේ සාමාන්‍ය ගොඩ නැගිලි වලට වඩා ගොඩක් උසට නිර්මාණය වෙච්ච ගෘහ නිර්මාණයක් එහෙම නැත්නම් වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් තමයි චෛත්‍ය කියලා කියන්නේ මම දැන් ඔයාලට මේ චෛත්‍ය කිහිපයක පින්තූර පෙන්නලා තියෙනවා සාමාන්‍ය ගොඩ නැගිලි වලට වඩා ඉතාම ඉහළ උසක් මේවායේ දකින්න ලැබෙනවා එතකොට අර අනිත් ගොඩ නැගිලි වලට වඩා මේ චෛත්‍ය වලට අකුණු ඇද ගැනීමේ හැකියාව වැඩි වෙනවා මොකද වැඩිම උසක් තියෙනවනේ ඉතින් අන්න ඒ නිසා මේ වජ්‍ර චුම්බට චෛත්‍යයට සවි කිරීම මේ කාලයේදී මේ ශිල්පියාගේ ඉතාම ඔහු ඥානාන්විතව ගත්ත ක්‍රියාවලියක් විදිහට අපිට සලකන්න පුළුවන් දෙම්මන් ඕගොල්ලන්ට මේ නැවත පෙන්නලා දීලා තියෙන්නේ මෝසම් වර්ෂාව නිසා ඇතිවෙන අකුණු සැර මේ ඉහළ ගොඩනැගිලි වලට ඇද ගැනීමේ හැකියාව වැඩි අකුණු සැර වලින් ඇතිවෙන විද්‍යුතය අපි ස්ථಿತಿ විද්‍යුතය කියලා හඳුන්වනවා ඒ ස්ථಿತಿ විද්‍යුතය සහිත අකුණු සැර වලින් ගොඩනැගිල්ල ආරක්ෂා කරගන්න තමයි වර්තමානයේ අපි අකුණු සන්නායකය කියලා හඳුන්වන මේ වජ්‍ර චුම්බටය චෛත්‍ය වලට සවි කරලා තිබිලා තියෙන්නේ දැන් දූල පුතාලට මම මේ කියන කාරණය වඩාත් තහවුරු වෙන්න මම පැරණි පොළොන්නරුව නටබුන් නගරයේ පින්තූරයක් දීලා තියෙනවා දැන් ඕගොල්ලෝ බලන්න මෙහි තියෙන මේ අනිත් ගොඩ නැගිලි නෂ්ටාවශේෂ බවට පත් වෙලා තියෙන්නේ නමුත් ඒ ගොඩ නැගිලි වලට සාපේක්ෂව බලනකොට චෛත්‍යයක් අනිත් ගොඩ නැගිලි වලට වඩා ඉතාම උසකින් යුක්ත වන බව පෙන්වන්නයි මම මේ දර්ශනය ඕගොල්ලන්ට යොමු කරලා තියෙන්නේ දැන් අපි බලමු මේ පැරණි ශිල්පියාගේ තාක්ෂණික කුසලතාවය ගැන කතා කරද්දී ඉතාම වැදගත් නිර්මාණයක් තමයි ගංගා හරහා ඔයවල් හරහා ගමන් කරන්න ගල් පාලම් ඉදි කිරීම. දැන් වර්තමානයේ පාලම් ඉදි කරන්නේ කොන්ක්‍රීට් තාක්ෂණය භාවිතා කරලානේ නේද? අතීතයේදී ගල් කණු හිටවලා ඒ මත ගල් ලෑලි අතුරලා තමයි මේ ගල් පාලම් ඉදි කරනු ලැබුවේ. ඕගොල්ලන් මේ පින්තූරයේ දකින්නේ දුවේ පුතේ මල්වතුය හරහා ඉදි කරලා තියෙන ගල් පාලම වර්තමානයේ දූල පුතාලට මේ ස්ථානයට ගිහාම මේක නරඹන්න පුළුවන්. අනුරාධපුර නගරය හරහා ගලා බසින මල්වතුය හරහා ගමන් කරන් ඒ කාලේ හිටපු මහා මාර්ග හදපු ඉංජිනේරුව තමයි මේ ගල් පාලම් ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට පැහැදිලි වෙන්නේ මේ පාලම් කැණීමේ මූලික විද්‍යාත්මක සිද්ධාන්තය මේගොල්ලෝ දැනගෙන ඉඳලා තියෙනවා. දැන් බලන්නකෝ අදටත් අපිට දකින්න පුළුවන්නේ මේ නෂ්ටාවශේෂ. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පවතින විදිහට මේගොල්ලන් මේ පාලම් නිර්මාණය කරලා තියෙන බවයි. තාමත් මෙහි නටබුන් ඉතාමත් හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. දැන් ආදරණීය දුවේ පුතේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නගර නිර්මාණය හා උද්‍යාන නිර්මාණය පිළිබඳව. නගර නිර්මාණය හා උද්‍යාන නිර්මාණය පිළිබඳව කතා කරනකොට අපිට
සීගිරියේ නාගරික සැලැස්මත් මාලිගා සංකීර්ණය හා උද්‍යාන නිර්මාණයත් පිළිබඳව කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. අපේ පෙළ පොතේ අපිට විශේෂයෙන්ම මේ සීගිරියේ නාගරික සැලැස්ම හා උද්‍යාන නිර්මාණය පිළිබඳව කරුණු දීලා තියෙනවා. ඒ වගේම විභාග ප්‍රශ්න පත්‍රයේදී අපෙන් මේ වාස්තු විද්‍යාව කියන කොටසින් අහන ප්‍රශ්න තමයි නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ආකාරයට රුවන්වැලි සෑයේ අත්තිවාරම ගොඩනගපු ආකාරය පැහැදිලි කරන්න. ඒ වගේම සමකාලීනව නගර නිර්මාණය හා උද්‍යාන නිර්මාණය කර තිබූ ආකාරය සීගිරිය උද්‍යාන නිර්මාණය ඇසුරින් පැහැදිලි කරන්න මේ වගේ ප්‍රශ්න අපිට එන්න පුළුවන්. ඉතින් ඒවට අපි හොඳින් උත්තර ලියන්න නම් මේවායේ කරුණු අපි ඉතාම හොඳින් දැනගෙන තියාගන්න ඕනේ. දැන් දුවේ පුතේ මේ සිතුවෙමේ පෙන්වන්නේ සීගිරිය කාශ්‍යප රජුරුවන්ගේ කාලේ මොන වගේ තියෙන්නේ නැද්ද නේද? සීගිරි ගල මස්තකයේ මාලිකා සංකීර්ණයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේම ගල උද්‍යානයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේම පහළ තැනි තලාවේ තවත් ගොඩනැගිලි නිර්මාණය වෙලා තිබුණා නේද? මල් ගොමු උයන් වතු රාජකීය මාලිගා මේවායින් සමන්විතව නේද? මේ කාලයේ සීගිරිය මොන වගේ තියෙන්නේ නැද්ද කියලා පොඩි අදහසක් ගන්න තමයි මම මේ පින්තූරේ ඔයාලට දීලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්නකෝ ඒ දිහා. දැන් අපි සීගිරිය නගර නිර්මාණය පිළිබඳව බලමු. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ නිර්මාණය වෙච්ච ඉතාම විශිෂ්ට නාගරික මධ්‍යස්ථානයක් විදිහට අපිට සීගිරිය හඳුන්වා දෙන්න පුළුවන්. දැන් දුවේ පුතේ අතිවිශාල හුදකලා පර්වතයක් කේන්ද්‍ර කරගෙන තමයි මේ සීගිරි මාලිගා සංකීර්ණය ගොඩනගලා තියෙන්නේ. අපි ශේෂ කඳු කියලත් මේව හඳුන්වනවා. ඉතින් මේ සීගිරි පර්වතය ඒ අවට තැනි තලාවේ ඉඳන් මීටර් 200ක් විතර උසකින් යුක්ත වෙනවා. පර්වතය මුදුනේ වපසරිය බැලුවොත් හෙක්ටයාර් 3කට ආසන්න භූමි භාගයක් මේ පර්වතය මත අපිට දැකගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ පර්වතය කේන්ද්‍ර කරගෙන දරුවනේ නැගිනහිර හා බටහිර පැතිවලින් රාජකීය ප්‍රවේශ නිර්මාණය කරලා තියෙනවා. නැගිනහිර රාජකීය ප්‍රවේශය පිහිටි බිමේ වපසරිය හෙක්ටයාර් 40ක් පමණ වෙනවා. ඒ වගේම බටහිර රාජකීය ප්‍රවේශය පිහිටි බිමේ වපසරිය හෙක්ටයාර් 90ක් පමණ විශාල භූමි භාගයක තමයි මේ සීගිරි නගරය නිර්මාණය වෙලා තිබුණේ. දැන් මේ සීගිරි නගරය වටා ගඩොල් ප්‍රාකාර අපිට දැක ගන්න පුළුවන්. දැනට හමු වෙලා තියෙන ගඩොල් ප්‍රාකාර කිලෝමීටර් 10ක් පමණ දිගකින් යුක්ත වෙනවා. ඒ වගේම දැන් අපි සීගිරියට නගින්න යනකොට අපි මුලින්ම දිය අගල හැම පසු කරගෙන යනවනේ නේද? ඒ දිය අගල් වල මුළු දිග ප්‍රමාණය කිලෝමීටර් 8ක් කියලා ගණන් බලා තියෙනවා. දූල පුතාලා සීගිරිය බලන්න ගිහිල්ලා ඇතින හැමෝම නේද? දැන් මම ඔයාලට මේ කියන කරුණු කාරණා වඩාත් පැහැදිලි වෙන්න සීගිරිය මත නිර්මාණය වෙලා තියෙන ගොඩනැගිලි සංකීර්ණවල රූප සටහන් දීලා තියෙනවා. දැන් පළවෙනි පින්තූරයේ ඕගොල්ලන් දකින්නේ සීගිරිය මස්තකයේහි තියෙන රාජකීය මාලිගාවල නෂ්ටාවශේෂ. ඒ වගේම දෙවෙනි පින්තූරයේ ඒ රාජකීය මාලිගාවල සිටිය වොන්ට පැන් පහසුව සඳහා නිර්මාණය කළා තියෙන පොකුණු ඒක පැන් ලබා ගැනීමට විතරක්ම නෙමේ දුවේ පුතේ. දැන් සීගිරිය කියන්නේ පර්වතයක් නෙමේද ගලක් නේ. එතකොට මේක තියෙන්නේ උතුරු මැද පළාතනේ. දැන් මෙන්න මේ ගල ගොඩක් දැඩි අවුව ප්‍රශ්නේ තියෙන වෙලාවට රත් වෙනව නේද? එතකොට ඒ උෂ්ණත්වය පාලනය කිරීම කියන එකත්
මේ පොකුණු වලින් බලාපොරොත්තු වුණා. මම පොකුණු තාක්ෂණය ගැන කලින් පාඩමේදී ඔයගොල්ලොත් එක්ක කතා කරනකොට පරිසරයේ සිසිලස ආරක්ෂා කර ගැනීම සඳහා පොකුණු නිර්මාණය කළා කියලා කිව්වා. එතකොට ඒ කාරණයත් මේ සීග්‍රීය මස්තකයේ තියෙන පොකුණු වලින් බලාපොරොත්තු වෙලා තියෙනවා කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම අලංකාරය පැන් ලබා ගැනීම මේ ආදී කරුණු කාරණා ඒ තුලින් ඉෂ්ට කරගන්නට ඇති. ඒ වගේම ඒ මාලිගාවලට යාම සඳහා නිර්මාණය කරලා තියෙන පියගැට පෙළවල් ඒ වගේම මේ රාජකීය ආසනයක් මේ ගලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන් මේ රූප රාමු බලපුවාම ඕගොල්ලන්ට මේ සීගිරිය පර්වතය මස්තකයේ තියෙන ගොඩනැගිලි සහ පොකුණු පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. දැන් මේ මම තවත් පින්තූරකින් පෙන්නලා තියෙන්නේ සීගිරිය මස්තකයේ තියෙන පොකුණක් සහ මාලිගා සංකීර්ණයේ නටබුන්. දැන් අපි බලමු සීගිරි උද්‍යානය පිළිබඳව. ආදරණීය දුවේ පුතේ පළවෙනි පින්තූරයෙන් සීගිරියේ උද්‍යානයේ ඈතට පෙනෙන අයුරු ඔබලන්ට පෙන්වලා තියෙනවා. ඒ වගේම දෙවෙනි පින්තූරයෙන් සීගිරි පර්වතය මත ඉන්න කෙනෙකුට පහළ තියෙන ජල උද්‍යානය පෙනෙන ආකාරය තමයි දැක්වෙන්නේ. එහි පිවිසුම් මාර්ගය පොකුණු නිර්මාණය වෙලා තියෙන ආකාරය ඕගොල්ලන් බලන්න. දැන් මේ දූල පුතාල දකින්නේ සීගිරියේ ජලමල්. ජල කළමනාකරණය පිළිබඳව අපි කරුණු සාකච්ඡා කරනකොට කලින් පාඩමේදී මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා කිව්වා අඩි 600ක් පමණ උඩ ඉඳන් එන ජලධාරාව හිටිවනම එක තැනකදී නතර කරලා සිදුරු සහිත ගල් පියනක් තුලින් ඒ ජලය එන්න සැලැස්වීමෙන් තමයි මේ ආකාරයේ ජලමල් හදාගෙන තියෙන්නේ. සීගිරියේ බටහිර ජල උද්‍යානයේ ජලමල් හතරක් දකින්න ලැබෙන ආකාරය ඒ ජලමල් වර්තමානයේ පවා වැසි කාලයේදී ක්‍රියාත්මක වන ආකාරයත් අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ සීගිරි නගරය නිර්මාණය කරනකොට පළමුවන කාශ්‍යප රජතුමා විසින් එහි අලංකාරය වගේම එහි ආරක්ෂාව ගැන මනවින් සැලකිලිමත් වෙලා තියෙනවා. ආරක්ෂාව සඳහා ප්‍රාකාර නිර්මාණය කිරීම ඒ ප්‍රාකාර මස්තකයේ මුරකුටි නිර්මාණය කිරීම ඒ වගේම දිය අගල් නිර්මාණය කිරීම දැක ගන්න පුළුවන්. ඒ වගේම කලාත්මක පාර්ශවය පිළිබඳව අපි කතා කරනවා නම් මේ සීගිරියේ තියෙන ජල උද්‍යානය ශිලා උද්‍යානය ප්‍රමද වනය ඒ වගේම සීගිරි සිතුවම් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට ලංකාවේ පැරණි නගර නිර්මාණය පිළිබඳව කතා කරනකොට ඉතාමත්ම සුවිශේෂී නගරාංග වලින් සමන්විත නගරයක් විදිහට මේ සීගිරිය නාගරික මධ්‍යස්ථානයක් විදිහට සීගිරිය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තියෙන උද්‍යාන පිළිබඳව සලකා බලනකොට දැන් අපි දන්නවනේ මහ මෙඋණා උයන තියෙනවා, රන් මස් උයන තියෙනවා, සීගිරි උද්‍යාන තියෙනවා. එතකොට අන් උද්‍යානවලට නොදෙවෙනි ආකාරයට මේ සීගිරියේ ජල උද්‍යාන ශිලා උද්‍යාන නිර්මාණය වෙලා තිබිලා තියෙනවා. දැන් ආදරණීය දුවේ පුතේ මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වාස්තු විද්‍යාත්මක නිර්මාණවල තවත් වැදගත් අංගයක් වන රෝහල් නිර්මාණය පිළිබඳවයි. දැන් දූල පුතාලට පැරණි රෝහල් වල නටබුන් මේ පින්තූර වලින් දැක ගන්න පුළුවන්. රෝහලක්
ඒ වගේම බෙහෙත් ඔරුවක් රෝහලක නිර්මාණය කරලා තිබුණ වැසිකිළියක් මේ පින්තූර තුනෙන් දැක්වෙනවා. ආදරණීය දුවේ පුතේ දැනට මේ ශ්‍රී ලංකාවේ පැරණි රෝහල් විදිහට හඳුනාගෙන තියෙනවා මිහින්තලේ පැරණි රෝහල, මැදිරිගිරියේ පැරණි රෝහල හා ආලාහන පිරිවෙන රෝහල. දැන් මේ කියන රෝහල් තුන පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී එහි වඩාත්ම වැදගත් ස්ථානය විදිහට අපිට ආලාහන පිරිවෙනෙහි තියෙන රෝහල් පරිශ්‍රය අරගන්න පුළුවන්. අපේ රටේ හිටපු පාලකයෝ ලංකාවේ හිටපු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් නැංවීම සඳහා තමයි රෝහල් ඉදිකරවනු ලැබුවේ. බුද්ධදාස රජතුමා රෝහල් ඉදිකරපු ආකාරය, දුටුගැමුණු රජතුමා රෝහල් 18ක් ඉදිකරපු ආකාරය, ඒ වගේම රෝහල් වලට ගම්බෙන් පූජා කරපු ආකාරය නේද? මම කලින් පාඩම් වලදී ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවා. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රෝහල් වල වාස්තු විද්‍යාව පිළිබඳව. දැන් ආදරණීය දුවේ පුතේ 1982 කියන වර්ෂයේදී මේ පොළොන්නරුවේ ආලාහන පිරිවෙන කියන ස්ථානය කැණීමට ලක් කරා. මේ කැණීමට ලක් කිරීමෙන් අනතුරුව ආලාහන පිරිවෙනි රෝහල් පරිශ්‍රය සොයා ගැනීමේ හැකියාව පුරාවිද්‍යාඥයින්ට ලැබුණා. ඉතින් ආදරණීය දුවේ පුතේ මෙන්න මේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන්නට යෙදුණු මේ ආලාහන පිරිවෙනි රෝහල් පරිශ්‍රය අපේ ලංකාවේ වෙන ස්ථානවලින් හම්බ වෙන පැරණි රෝහල් වලට වඩා සුවිශේෂී ලක්ෂණ ගණනාවකින්ම සමන්විත වෙනවා. දැන් මේ ඕගොල්ලෝ දකින්නේ ආලාහන පිරිවෙන රෝහල් පරිශ්‍රයේ දසුණ. දැන් බලන්න මෙහි බෙහෙත් ඔරුවක් දකින්න ලැබෙනවා. ඒ වගේම මේ රෝහල් පරිශ්‍රයේ කාමර වෙන් කරලා තිබුණා. මෙහි දිග අඩි 147.5 109.2 පළලෙන් යුක්ත වෙනවා. දිග පළල අරගත්තාම එතකොට අපි මේ රෝහල පිළිබඳව තව කරුණු සාකච්ඡා කරමු. දැන් මේ ඔයාලා දකින්නේ ආලාහන පිරිවෙනේ රෝහල් පරිශ්‍රයේ අපිට හමු වෙච්ච දේවල් තමයි මම මෙහි සටහන් කරලා තියෙන්නේ. කැණීම් කටයුතු 1982 තමයි ආරම්භ වෙන්නේ. මේ බෙහෙත් ඔරුවලට අමතරව මෙහි තිබිලා ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන්න ලැබූ උපකරණ රැසක් හමු වුණා. ඒ වගේම වෛද්‍ය පොත්, වෛද්‍යවරු සඳහා ගම්බිම් වෙන් කිරීම, ඒ වගේම ඔසු උයන් නිර්මාණය කිරීම ආදී පිළිබඳ තොරතුරු රැස මේ කැණීමෙන් අනාවරණය කරගන්න ලංකාවේ පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබුණා. ඒ වගේම විශේෂිතම දෙයක් තමයි මේ රෝහලට යාබදව නිර්මාණය කරන ලද වැසිකිළි පද්ධතියක් දකින්න ලැබි. මහා වංශයට අනුව බලනකොට මේ රෝහලෙන් සහිත මේ ආලාහන පිරිවෙන නිර්මාණය කිරීමේදී මෙවැනි වැසිකිලි පද්ධති 7ක් නිර්මාණය කරලා තිබුණ බවට, ඒ කියන්නේ එහි වැඩවාසය කරන ලද භික්ෂුන් වහන්සේලාට සාපේක්ෂව ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කරගන්න මේ වැසිකිලි පද්ධති 7ක් නිර්මාණය කරලා තිබුණ බව පැහැදිලි වෙනවා. එතකොට ඔයාලා දැන් මේ පින්තූරේ දකින්නේ ඒ ආලාහන පිරිවෙනේ රෝහලට යාබදව නිර්මාණය කරලා තියෙන වැසිකිළිය. ඉතින් මේ වැසිකිළි පද්ධතිය ජල මුත්‍රිත වැසිකිළි විදිහට සඳහන් වෙලා තියෙනවා.
දැන් ආදරණීය දුවේ පුතේ අපි සමකාලීන ගොඩනැගිලි වල වැසිකිලි හා කැසිකිලි පද්ධති පිළිබඳව කරුණ සාකච්ඡා කරමු. දැන් මේ රූප සටහන් වලින් මම ඔයාලට පෙන්නලා තියෙන්නේ පළවෙනි රූපය. පැරණි කැසිකිලිය. කැසිකිලි ගල. එතකොට දූල පුතාලට හිතෙන්න පුළුවන් මේ කැසිකිලි ගලේ හරිම අලංකාර කැටයම් තිබිලා තියෙනවනේ කියලා නේද? දැන් ඇයි මේ කැසිකිලි ගලට පවා කැටයම් යොදන්න සමකාලීන ශිල්පියා මහන්සි ගත්තේ? මේ කැසිකිලි ගල අපිට හම්බ වෙන්නේ පැරණි ආරාමයක තිබිලා. දැන් භික්ෂුන් වහන්සේලා කියන්නේ කවුද? මේ ජීවිතයේ නිසරු බව අවබෝධ කරගෙන නිර්වාණ මාර්ගය ලබා ගැනීම සඳහා වෙහෙසන පිරිස. එතකොට මේ වගේ කලාත්මක නිර්මාණ මේ කැසිකිලි ගලට පවා යෙදීමේ පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙන්නේ මේ විසිතුරු ලෝකයේ තියෙන නිස්සාර භාවය. ඒක අපි මතක තියාගන්න ඕනේ. ඒ වගේම අනිත් පින්තූරය දූල පුතාලා දකින්නේ අපද්‍රව්‍ය බැහැර කරන පෙරහන් මුට්ටි කියලා අපි මේව හඳුන්වනවා. අපද්‍රව්‍ය කෙලින්ම පොළවට ඒම වැලැක්වීම සඳහා, පොළවත් එක්ක මිශ්‍ර වීම වැලැක්වීම සඳහා තමයි මේ පෙරහන් මුට්ටි භාවිතා කරලා තියෙන්නේ. දැන් මේ ඔබ නැවතත් දකින්නේ ආලාහන පිරිවෙනේ වැසිකිලියක් සකසා තියෙන අයුරු. ගොඩනැගිලි ප්‍රමාණයට වැසිකිලි 7ක් නිර්මාණය වෙලා තිබුණයි කියලා මහාවංශය කරුණු දක්වනවා. දැන් ආදරණීය දුවේ පුතේ අපි බලමු අපි දැන් ගොඩක් සමකාලීන වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳව කතා කරමු. අපද්‍රව්‍ය කලමනාකරණය කිරීමත් ඉතාම වැදගත් අංගයක් විදිහට සැලකන්න පුළුවන්. මොකද අර හොඳ ශ්‍රී විභූතිය පෙන්නුම් කරන ගොඩනැගිලි හැදුවට අපද්‍රව්‍ය කලමනාකරණය කරලා එය බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැත්නම් ඒ ගොඩනැගිලි හැදුවයින් තේරුමක් නැහැ. එතකොට ඒවයේ මේ විශිෂ්ට බවට හානිය. මේ පරිසරය පවිත්‍රව තබා ගැනීමේ ක්‍රමවේදයක් තිබුණේ නැත්තම්. එතකොට රජමාලිගාවල භාවිතා කරන ලද වැසිකිලි හා කැසිකිලි වල අපද්‍රව්‍ය මල ද්‍රව්‍ය ගැඹුරු වලකට පිටකරන විදිහට සකස් කරලා තිබිලා තියෙනවා. ඒ වගේම පොළොන්නරුවේ කැණීම් තුලින් හමු වෙලා තියෙනවා අපද්‍රව්‍ය ගලා යන්න හදපු කාණු පද්ධතියක් වෙනමම අපද්‍රව්‍ය ගලා යන්න කාණු පද්ධතියක් හදලා තියෙනවා. එතකොට මේ අපජලය මල ද්‍රව්‍ය මේ වෙනම කාණු පද්ධතියකින් නැවීම තුලින් අර අවට පරිසරයට පසට ඒවා මුසු වීම වළක්වගෙන තියෙනවා. ඒ වගේම පරිසරයේ පවිත්‍රතාවය පිළිබඳව ඔවුන් සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ වගේම නාන පොකුණු වල ජලය විශේෂිත නල මගින් බැහැර කරලා තිබිලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ගොඩනැගිලි හදනවා. ඒ ගොඩනැගිලි වලින් ඒවැය ජනතාව ජීවත් වීමේදී ඔවුන්ගේ සනීප ආරක්ෂක කටයුතු, ස්වස්ථතාවය පිළිබඳ කටයුතු වලදී මේ ඉවත්වන අපද්‍රව්‍ය අපජලය පරිසරයට මුදා හරින්නේ නැතුව වෙනම ක්‍රමවේදයක් ඔස්සේ ඒවා බැහැර කරන්න සමකාලීනව හිටපු වාස්තු විද්‍යාත්මක නිර්මාණ ශිල්පියෝ උත්සාහ දරා ඇති ආකාරය තමයි අපිට මේ තුලින් පැහැදිලි වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ අපේ මේ 10 ශ්‍රේණිය පෙළ පොතට අදාළව ඔයාලගේ අපස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියන්න එන ප්‍රශ්නත් කතා කරමින් මම ශ්‍රී ලංකාවේ පැරණි වාස්තු විද්‍යාව කියන කොටසයි මේ නිම කරනු ලැබුවේ. මගේ ඊළඟ වීඩියෝවෙන් මේ පාඩමේම අවසාන කොටස වෙන ශ්‍රී ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය පිළිබඳව මම ඔයාලත් එක්ක කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්
ඉතිහාසයට ඉහළ ප්‍රතිඵලයක් අපේක්ෂා කරන ඔබට නිරාශ මිස්ගේ ඉතිහාසය පන්තිය මනාත්වලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ආයුබෝවන්.